මිරිස් වගාවට වැළඳෙන තවත් රෝග තත්ත්වයක් ලෙස ඇන්ත්‍රැක්නෝස් රෝගය හැඳින්විය හැකියි. කොලටෝටිකම් කැප්සිසි දිලීරය නිසා මේ රෝගී තත්ත්වය ඇතිවනවා. රෝගී තත්ත්වය අවදි දෙකකදී දැකිය හැකියි. වර්ධක අවධියේ ඇතිවන පසු මෙරියාමේ අවස්ථාව සහ ඉදුණු කරල්වලට රෝගය ඇතිවීමේ අවස්ථාව එලෙස දැකිය හැකි. උදෑසන හා රාත්‍රී කාලවලදී ශාක කොටස් මත පිනි සහිත ස්වභාවයක් සහිත සිතල කාලගුණයක් පැවතීම රෝග ඇතිවීමට හා පැතිරීමට වඩාත් හිතකරයි. ප්‍රධාන ලෙසම රෝගයේ පැතිරීම සිදුවන්නේ ආසාදිත බීජ මගින්. මීට අමතරව රෝගය ආසාදිත භෝග අවශේෂ කොටස් මගින්ද පැතිරෙනවා. සුළඟ මගින්ද ද්විතීක ආසාදනය සිදුවෙන්න පුළුවන්. ඇන්ත්‍රැක්නෝස් රෝගය ශාකයේ වර්ධනය වන අවස්ථාවේ පසු මෙරීමේ තත්ත්වය ලපටි අතු මත වියලි ලප ඇතිවෙන්න පුළුවන්. අතුවගින් ඇන්ත්‍රැක්නෝස් රෝගය පටන්ගෙන පහළට පැතිරී යනවා. මුළු ශාකයේම ඉහළ කොටස හෝ ආසාදිත අතු වියලියාම දකින්න පුළුවන්. මුලින්ම තෙත් දුඹුරු පැහැ ලප හට ගන්නවා. හානිය උග්‍රවන විට අලුවන් සුදු පැහැයට හෝ සුදු පැහැයට හැරෙනවා. සාමාන්‍යයෙන් වර්ෂාවකට පසු හෝ ශාක මත පිනි ඇතිවන කාලගුණයක් ඇති විට පසු මෙරීම සිදුවෙන්න පුළුවන්. රෝගයේ දනු ලෙස වැළඳුණු විට ශාකයේම වියලී යනවා. රෝගයේ තදින්ම නොවැළඳුණු ශාකවල ගුණාත්මෙන් අඩු කරල් සුළු සංඛ්‍යාවක් දැකිය හැකියි. ඇන්ත්‍රැක්නෝස් රෝගයේ තුල කරලට හානිවීම වඩාත් බහුලව දකින්න පුළුවන්. රෝගය මල් පිපීමේ අවධියේ සිට ඇතිවනවා. නමුත් රෝග ලක්ෂණ වැඩියෙන් දැකිය හැක්කේ කරල් ඉදින විටයි. කරල මතු පිට කළු පැහැති කුඩා රවුම් ලප දැකිය හැකියි. පසුව දික්කතට වර්ධනය වනවා. රෝගය පැතිරෙන විට පැල්ලම්, අලු සහ කළු පැහැයට හැරෙනවා. දැඩි ලෙස හානි වූ කරල් රතු පැහැයට නොහැරි පිදුරු පැහැයට හැරීම දැකිය හැකියි. පැල්ලමේ වලයන් මත කළු පැහැති බීජාණු දැකිය හැකියි. ආසාදිත කරල් විවෘත කළ බැලූ විට ඒවායේ බීජ මලකඩ පාටට දිස්වනවා. ඇන්ත්‍රැක්නෝස් රෝග පාලනයට විශේෂ කරුණු කිහිපයක් අවධානයට ගත යුතුයි. රෝගයට ඔරොත්තු දෙන අරුණලු එම්මයි හොට් වැනි ප්‍රභේද වගා කිරීමෙන් රෝගය පාලනය කිරීම වඩාත් පහසුයි. බීජ මගින් පැතිරෙන රෝගයක් නිසා වගාව සඳහා ඇන්ත්‍රැක්නෝස් ආසාදිත ලප නැති කරල් තෝරා ගැනීම වැදගත්. බීජ දිලීර නාශකයක් මගින් ප්‍රතිකාර කිරීමත් අස්වනු නෙලා අවසන් වූ පසු භෝගාවශේෂ මත රෝගකාරකයා ජීවත් වන නිසා භෝගාවශේෂ විනාශ කිරීමත් කළ යුතුයි. වගාව අවට හෝ වගාව තුළ ඇති සොලනේසි කුලේ වල් පැලෑටි විනාශ කිරීමෙන් රෝගකාරකයේ ජීවත්වීමට නොහැකිව විනාශවීම සිදුවනවා. ඒ නිසා රෝග පැතිරීම පාලනය වනවා. නිතර නිතර රෝගය දැකිය හැකි ප්‍රදේශයක නම් මල් පිපෙන අවධියේ සිට දින 7ත් 10ක් අතර කාලාන්තරයක් ඇතිව නිර්දේශිත දිලීර නාශක යෙදීම කළ යුතුයි.